සාමාන්‍යයෙන් තත්ත්වයෙන් සිදු වෙලා තියෙන වෙනස් වීමක් අපි රෝගයක් විදියට හඳුනා ගන්නවානේ. එතකොට බිම්මල් වගාවෙදිත් මේ වගේ අපි දකින සාමාන්‍ය තත්ත්වයෙන් අපගමනී වුණු අවස්ථා අපි දකිනවා. ගොඩක් වෙලාවට මේක රෝග හානියක් හෝ පලිබෝධ හානියක් වෙන්න පුළුවන්. එතකොට මේ රෝග හා පලිබෝධ හානිය පාලනය කරන්න අපි කටයුතු කරන්න ඕනේ මේ බිම්මල් වගාවෙදි සැලසුම් කරන අවස්ථාවේ ඉඳලමයි. එතකොට බිම්මල් වගාවෙ අපේ නිර්දේශවලට අනුව කුෂිකර්ම දෙපාර්තමේන්තු නිර්දේශවලට අනුව ස්ථාපිත කිරීම ගෘහයේ අභ්‍යන්තර සහ බාහිර පරිසර සාධක වගා මාධ්‍ය සහ කලමනාකරණ තත්ත්ව කියන මේ ක්‍රමවේදයන් හතර නිසි පරිදි ක්‍රියාත්මක කරොත් අපිට පුළුවන් වෙනවා මේ රෝග හා පලිබෝධ හානි සාර්ථකව පාලනය කරගන්න. එතකොට දැන් මේ ඉන්න පිරිස කලින් වගා ගෝයක් හදාගත්ත කට්ටියනේ ඉන්නේ. වගා ගෝයක් හදලා තියෙනවා මේ වෙනුවට බිම්මල් වගාව ක්‍රියාත්මක කරගෙන යන පිරිසක් තමයි ඉන්නේ. එතකොට ඔයාලට මේකෙදි වැදගත් වෙන්නේ කලමනාකරණ තත්ත්ව තුළින් මේ බිම්මල් වගාවේ ඇති වෙන රෝග හා පලිබෝධ පාලනය කරන්නේ කොහොමද කියන එක. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වගාවක් ආරම්භ කරපු අයට තමන්ගේ වගාවේදී ඇතිවෙන රෝග හා පලිබෝධ පාලනය කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මේ විදිහට අපි බීජ ඖෂධනේ වෙන්න තියලා තියෙන වගා මළු වල يعني මේ කටාරින්න කලින් අවස්ථාවේදී දින 21ක් 21කට කලින් අවස්ථාවේ තියෙන වගා මළු වල මේකේ සාමාන්‍ය තත්ත්වය තමයි සුදු පැහැති දිලීර ජාලයක් මෙහෙම කුරුත්වයේ පහළට වර්ධනය වෙලා යන එක. එතකොට මේකේ අපි දකින අසාමාන්‍ය තත්ත්වය තමයි මේ සුදු පැහැති දිලීර ජාලයට අමතරව මේකේ කොළ පාට හෝ කළු පාට දිලීර ජාලය වර්ධනය වෙන්න පුළුවන් මෙහෙම පහළට. එහෙම නැත්නම් කහ තැඹිලි පැහැයට හුරු ජෙලිමය ස්වභාවයක් තියෙන ගන්ධයක් තියෙන බැක්ටීරියා රෝගයක් මේකේ වර්ධනය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම සුදු පාට පහළට වර්ධනය වෙලා යන දිලීර ජාලය නැවතත් මෙහෙම මේ යට ඉඳලා උඩට අහපව ලීකුඩු පැහැය ගන්නෙමින් ඒ කියන්නේ මේ වර්ධනය වෙන දිලීර ජාලය අනිත් පැත්තට විනාශමී යන අවස්ථාවක් දකින්නත් පුළුවන්. ඒක අපි හඳුනගන්නේ මයිටාවන්ගේ හානිය කියලා. ඊට අමතරව මේකේ වගාමළු විවෘත කළ නොතිබුණත් මෙහෙම තැනින් තැන සාමාන්‍ය අඟල් භාගයක් විතර වගේ දෙකින් යුත් සිහින් පණුවෙක් මේකේ තැනින් තැන හිමෙ ගමන් කරනවා. අපිට මේ බාහිර පොලිතීනයට ආසන්නයෙන් පොලිප්‍රොපිලින් බෑග් එකට ආසන්නයෙන් ගමන් කරනවා අපිට දකින්න පුළුවන්. එතකොට වගාමල් විවෘත කරන්න කලින් බීජ ඖෂධන සමයේදී අපිට දකින්න පුළුවන් ප්‍රධාන ගැටලු පහ තමයි ওই ගැටලු පහ. එතකොට අපි මේවා කලමනාකරණය කරගන්න ඕනි වගා ගෘහයට මේ මළු ගේන්න කලින්. එතකොට අපි මේ කතා කරපු රෝග ලක්ෂණ සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වීම දැක්කට පස්සේ මේක පළමුවෙන් අපි බැක්ටීරියා ආසාදනය ගැන කතා කරමු. මේ වගේ බැක්ටීරියා ආසාදනයක් අහම මේම බීජ ඖෂධනය වෙන්න තියලා තියෙන වගා මළු වල නම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වගා මල්ල විවෘත කරන්නේ නැතිව සම්පූර්ණ විනාශ කරලා දාන එක. එතකොට මේක සාමාන්‍ය බැක්ටීරියා රෝගය පාලනය කිරීම අපහසු වෙනද තමයි අපි මේ විදිහට කරන්නේ. මේ වගා මල් විවෘත කරලා තමන්ගේ වගා ගෘහයට ගෙනියන්නේ නැතුවම ඒක විනාශ කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇති වෙනවා කියපු අර වෙනත් වර්ණවල දිලීර කොළ පාට හෝ කළු පාට දිලීර ජාලා වර්ධනය වෙනවා කියලා මේ කොළ පාට හෝ කළු පාට දිලීර ජාලා වර්ධනය වෙන ගොඩක් වෙලාවට අඳුරු පරිසර තත්ත්වයේ හමුවේ තමයි මේක වර්ධනය වෙන්නේ. ඊට අමතරව අපි වගා මාධ්‍ය හරි විදිහට තඹ ගත්තේ නැති වුනහම මේ වගේ වෙනත් දිලීර වර්ධනය වෙන්න පුළුවන්. එතකොට අපි පළවෙනියටම කරන්න ඕනේ අපේ වගා මාධ්‍ය නියමිත විදිහට අර පැය දෙකමාර හොඳින් තම්බා ගන්න එක සහ නිවැරදි ලෙස බීජය දීම සහ ඒ කටයුතු සිදු කිරීම. ඒත් මේ වගේ කළු පාට හෝ කොළ පාට දිලීරයක් වෙනත් එකක් වර්ධනය වෙලා තියෙනවා නම් මේක ආලෝකයට ප්‍රියකරන එකක් නෙමෙයි නිසා අපිට පුළුවන් මේ වගා මල්ල හොඳින් ආලෝකයේ ලැබෙන තැනක දින කිහිපයක් තියලා තියන්න. එතකොට මේ කළු පාට හෝ කොළ පාට දිලීරේ විනාශ වෙලා අපේ ඔයිස්ට් එක සුදු පාට දිලීරේ නැවතත් මේකේ ක්‍රමෙන් වර්ධනය වෙනවා. සුදු පාට දිලීරේ අපේ ඔයිස්ට් දිලීර ජාලයේ ආලෝක ක්‍රියාකරන එකක් නිසා ඒකට ගැටලුවක් වෙන්නේ වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වුණොත් අපිට පුළුවන් ඒව නැවතත් අපේ මේ කට විවෘත කරලා වගා ගුවේට අරගෙන ඉන්න. ඊළඟ හානිය මේකේ අපි කිව්වා දිග අඟලක් විතර දිග පණුවෙක් ඇති වෙනවා කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් බැරල් එකක තඹ ගන්නේ මේ වගේ වගා මළු 60ක් විතරනේ. ඒ වගා මළු 60න් 60ක් විතර තඹ ගත්ත එකේ වගා මළු 4ක හෝ 5ක තමයි මේ පණුවගේ හානිය අපිට දකින්න ලැබෙන්නේ. එතකොට මේක අපිට හානිය නිවැරදිව හඳුනා ගන්න පුළුවන් ඒ තියෙන වගා මළු ටික ඇලගෙන වෙනත් ස්ථානයක අපිට තියලා තියන්න පුළුවන්. මේක ඉන්න මේ පණුව ඊළඟ අවස්ථාවේ සූඹලෙක් විදිහට පත් වෙලා පිට වෙලා යන්න අවස්ථාව ලැබෙන්නේ මේ කට විවෘත කරොත් විතරයි. අපිට පුළුවන් මේ කට විවෘත කරන්නේ නැතුව තියලා ඒ සතාගේ කීට අවදීන් පසු පිලාවදී සම්පූර්ණ වුණාට පස්සේ පිට වෙලා යන එක වලක්වලේ සතා සම්පූර්ණයෙන් විනාශ වුණාට පස්සේ මේක නැවතත් අපේ වගා ගුවේට ගේන්න පුළුවන්. ඒ සතාගේ හානිය ඇති වෙන්නේ අපිට ගොඩක් වෙලාවට අපි හිතන්නේ මේ වගා මළු අපි හරියට තඹ ගත්තේ නැති වුණහන් තමයි කියලා. ඒ වගේ පණුව කැදෙන්නේ නමුත් ඒක දැනට සොයාගෙන තියෙන විදිහට අපි වගා මළු තඹලා ඊට පස්සේ බීජ දාන්න කලින් මේක නිමෙන්න තියෙනවනේ එක අවස්ථාවක. බැරල් එකකින් අරගෙන අපි ටික වෙලාවක් නිමෙන්න තියලා තියෙනවා. ඒ තියෙන වෙලාවේදී සලබේක් ඇවිල්ලා මේ කටාසන්නේ බිත්තර දාලා යනවා. එතකොට අපි මේකට බීජ දාන්න මේ පොලිතින් එක මේ පත්තර කොලේ අයින් කරාම එතනින් ඇතුළට යන පැටන බිත්තර වලින් ඇති වෙන කීටය තමයි මේ වගා මාධ්‍ය තුල
වර්ධනය වෙනවා කියලා දැනට හොයාගෙන තියෙන්නේ. එතකොට මේ කීටය පිලා අවස්ථාව සහ සූඹුල් අවස්ථාවට පත් වෙන්න නොදී හැම කටවහලා තියලා අපිට පුළුවන් මේ හානියත් පාලනය කරගන්න අපේ බගගෘහයට ගෙනියන්නේ නැතුව. ගහානිය තමයි අපි ගොඩක් වෙලාවට බිම්මල් ලගාවනේ හඳුන ගන්න මයිටාවන්ගේ හානිය මෙහෙම පහළට වර්ධනය වෙලා යන ස්තුපාට දිලිර ජාලේ පහළින්ද උඩට නැවතත් ලී කුඩු වල මේ වගා මාධ්‍ය පැහැය ගැනීම මේක විනාශ වෙලා යනවා. ඒ කියන්නේ මේ යටින් මයිටාවන් මේ දිලිරේට හානි කරනවා. එතකොට මේක ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි භාවිතා කරන බීජ වලින් මේ මයිටාවන්ගේ ආසාදනය පැමිණීම. එහෙම නැත්නම් අපේ බීජ අවශ්‍යන කාමරයේ වගා ගෘහයේ ආශ්‍රිතව තියෙන අපිරිසිදු තත්ත්වත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. කොහොමුණත් අපි මේ මයිටාවන්ගේ හානිය හඳුනගත්තට පස්සේ අපිට බීජවශන කාමරයේදී නම් රසායනිකයක් භාවිතා කරලා මේ මයිටාවන් පාලනය කරන්න පුළුවන්. ඒකට අපි ජලයේ දියවෙන සල්ෆර් ගෑම් 7ක් ජලයේ ලීටරයක දිය කරලා සතියකට වතාවක් එක දවසක් ඇතුළත වතාවන් 4ක් 5ක් වෙන විදිහට මේ වගා මලු සහ වගා බීජවශන කාමරයේ හොඳින් තෙමෙන විදිහට ස්ප්‍රේ කරන්න පුළුවන්. මොනම හේතුවකටත් අපි මේක වගා ගෘහයේදී හඳුනාගන්න මයිටාවන්ගේ හානිය පාලනය කරන්න භාවිතා කරන්නේ නැහැ. එහෙම කරලා අපිට සාමාන්‍යයෙන් බලන්න පුළුවන් එක දිනකින් මේ වගා හානිය පාලනය වෙලා තියෙනවද කියලා. එහෙම පාලනය වෙන්නේ නැත්නම් අපිට මේක විවෘත කරන්න නැතුවම විනාශ කරලා දාන එක තමයි කරන්න තියෙන හොඳම විසඳුම වෙන්නේ. මේක අපි විවෘත කරොත් මේක බාහිර පරිසරයෙන්නිකුත් වෙලා තවත් මයිටාවන්ගේ හානිය දරුණු විදිහට අපේ ශේෂ්ත්‍රයේ බිමල් වගා ගුවේ සහ ඒ බීජවශන කාමරය තුළ පැතිරෙන්න පුළුවන්. බීජවශන කාමරයේදී වෙන්න පුළුවන් හානි මොනවද කියන සම්බන්ධයෙන් රෝගහා පලිබෝධ හානි සම්බන්ධයෙන් දැනුවත් වුණා. ඊළඟට අපි මේ විදිහට වගා ගෘහයට ගෙනාවහම එන රෝගහා පලිබෝධ හානි කීපයකුත් තියෙනවා අපිට කළමනාකරණය කරගන්න පහසු දේවල්. එතකොට අපි ගොඩක් වෙලාවට ගොවියෝ අපිට සඳහන් කරන දෙයක් තමයි මේකේ අපි බලාපොරොත්තු වෙන අස්වැන්න ලබා ගන්න බැරි වුණා කියන එක. ඊට අමතරව විකෘති වෙලා ගිය මල් හට ගන්නවා. ඒ වගේම කහපාට මල් හට ගන්නවා. එහෙම නැත්නම් මයිටාවන්ගේ හානිය තියෙනවා. ඒ වගේ දේවල් අපිට ගොවියෝ දැනුවත් කරනවා මෙහෙම අපේ ගැටලුවක් වෙලා තියෙනවා කියලා. ඊට අමතරව තව ගැටලු කීපයක් තියෙනවා අපි මේකෙදි ඔයාලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන ගැටලු කළමනාකරණය කරලා හොඳ අස්වැන්නක් ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන්. ගොඩක් වෙලාවට ඔයාලා අපිට කියන දෙයක් නේ අපි බලාපොරොත්තු වෙන තරම් අස්වැන්නක් ගන්න බෑ කියලා මේකෙන්. එතකොට ඒකට ප්‍රධානම හේතුවක් තමයි අපි මේ වගා ගොවේ නිසි පරිදි අපේ නිර්දේශවලට අනුකූලව සකස් කරලා නොතිබෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගා මාධ්‍ය අපි නිවැරදි විදිහට සකස් කරලා නැති වෙන්න පුළුවන්. ප්‍රධානම හේතු දෙක වෙන්නේ ඔය සාධක දෙක අපි නිර්දේශවලට අනුකූලව ක්‍රියාත්මක කරලා නොතිබීම. ඊට අමතරව අපි මේ වගා ගොවේ අභ්‍යන්තරයේ තියෙන පරිසර තත්ත්ව නිසි පරිදි පවත්වාගෙන යන්නේ නැති වුනහමත් මේ කියන අස්වැන්න අඩුවීමේ කියන හානියට අපි ලක් වෙන්න පුළුවන්. එතකොට අපි දෙපාර්තමේන්තු නිර්දේශවලට අනුකූලවම යනවා නම් මේ සාමාන්‍ය අස්වැන්න අඩුවීම කියන දේ අපේ ගොවියන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් ප්‍රධාන ගැටලුවක් තමයි කුඩා මල් වියලී යාම සහ කෝන් ආකාර කෝන් ෂේප් මල් හට ගැනීම. එතකොට මේකට ප්‍රධානම හේතුව තමයි අපේ වගා ගෘහයේ තියෙන උෂ්ණත්වය සහ වාතාශ්‍රය මනා ලෙස කළමනාකරණය කරන ගැනීම. එතකොට අපි මේ වගා ගෘහය සකස් කරනකොටම අවධානය යොමු කරන්න ඕනේ මේක එක පැත්තකින් එන සුළං ධාරාව අනිත් පැත්තෙන් කිසිම බාධකයක් නැතුව පිට වෙලා යන විදිහට මේ ගෘහය සැලසුම් කරන්න ඕනේ. රාක ස්ථානගත කිරීමේදීත් අපි ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මල් වියලියාම සහ කෝණාකාර මල් හට ගැනීම අවම කරගෙන අපේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. තවත් සමහර වෙලාවට මේක අපේ කුඩා මල් වියලලා යනවා කියලා ගොවීන් වැරදි අදහසක් දරනවා. ඒ කියන්නේ දැන් මේකේ ලොකු මල් කිහිපයක් ඇති වෙනකොට ඒ සම වයසෙම ඇති වෙන කුඩා මල් අපි අර ලොකු මල් ටික කඩා ගන්නකොට ඒකම කඩාගත්තේ නැත්නම් අනිවාර්යෙන් ඒකේ ජීවන චක්‍රයේ වයස සම්පූර්ණ වුණාම ඒක වේලිලා යනවා. එතකොට ගොවීන් බලාපොරොත්තු වෙනවා මේ තියෙන චූටි හැම මලක්ම ලොකු බිම් මලක් වගේ වෙයි කියලා. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒ කුඩා මල් අර ලොකු මල් වල වයසට සමාන නම් ඒකේ ජීවන චක්‍රය සම්පූර්ණ වුනහම වේලලා යනවා. අපි ඒ මල වේලලා යන එක ආර්ථික හානියක් විදිහට දකින්නේ නැහැ. අපි ඊළඟ අපි දකින ගැටලුවක් තමයි වගා මාධ්‍ය මේ මල් පිපෙන ස්ථානයට ආසන්නයෙන් ගොඩක් තද බවක් දක්න ලැබීම. එතකොට මේක වෙන්නේ ගොඩක් වෙලාවට අපි නිවැරදි පරිදි ජල සම්පාදනය කරේ නැති වුනහම. එතකොට මේක මේ කට ආසන්නයේ ගොඩක් කොන්ක්‍රීට් එකක් වගේ තද වුනහම මල් ඇතිවීම බලපෑම එල්ල වෙනවා. ඒක නිසා හරියට මල් හැදෙන්නේ නැහැ. ඒ වගේ වගා මලු වල මේ පරණ වගා මලු අපි මේ පුෂ්ඨේ අලුත් කිරීම සිදු කරනවා. මේ පුෂ්ඨේ අලුත් කරාට පස්සේ අපිට සමහරවිට දකින්න පුළුවන් විකෘති මල් හට ගන්නවා. එතකොට අපිට මේක කරන්න පුළුවන් ප්‍රතිකර්මයක් තමයි මේ වගේ පුෂ්ඨේ අලුත් කරපු දිනේම ඒවට මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 30ක් ජලයේ ලීටරයක දිය කරලා මේ පුෂ්ඨේ හොඳින් තෙමෙන විදියට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඊට අමතරව මේක අපිට දෙගින් දිගටම දක්නට ලැබෙනවා නම් විකෘති වෙලා තියෙන මල් හට ගන්නවා, බිම් මල් හට ගන්නවා. අර කලින් සඳහන් කරපු සාධක වලට අමතරව මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 10ක් ජලයේ ලීටරයක දිය කරලා අපිට එක දිගට දවස් 3ක් මේකට ස්ප්‍රේ කරන්න පුළුවන්. එතකොට මේ පුෂ්ඨේ අලුත් කරාට පස්සේ ඇති වෙන විකෘති මල් හට ගැනීම අවම කරගන්න පුළුවන්. අපේ වගා ගෘහයට ගෙනල්ලා තියෙන මේ වගේ වගා මල්ලක අර පෙර සඳහන් කරපු ආකාරයේ බැක්ටීරියා ආසාදනයක් තියෙනවා දැක්කොත් අපිට ඒ වගා මල්ලු ටික තෝරලා මේ වගේ රාක්කේ
පහලින් අහුරලා ඒක රාකයක පහලින් අහුරලා අපිට පුළුවන් මේකට ජලය ලීටර 1කට ක්ලෝරින් ග්‍රෑම් 1ක් වෙන විදිහට සාන්ද්‍රණයට අනුව දිය කරලා මේ වගා මළු වලට ස්ප්‍රේ කරන්න පුළුවන්. එතකොට මේ තියෙන බැක්ටීරියා හානිය පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව අපේ වගා ගෘහයේ ඇති වෙන කුමී හානිය එහෙම නැත්නම් පණු හානි අපිට කළමනාකරණය කරගන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි අපි මේ ගෘහය සකස් කරනකොට හැම වෙලාවෙම හොඳ අවබෝධයෙන් හදන්න ඕනේ. මේ කෝඳුරුවෙක් තරම් කුඩා පණුවෙක් කුඩා මැස්සෙක් එන්නේ නැති විදිහට තමයි අපි මේ ගෘහය සකස් කරගන්න ඕනේ. මොකද මේ ඇති වෙන පණු හානි ගොඩක් ඒවට හේතු වෙන්නේ මේ කුඩා මැස්සෙක් නිසා. ඊට අමතරව අපිට පුළුවන් මේ වගා ගෘහේ තැනින් තැන ඇති වෙලා තියෙන කූඹි ගුල් එහෙම නැත්නම් පණු කැදලි වගේ දේවල් ඉවත් වෙන්න අලුහුණු වගා ගෘහේ බිමට දාලා හොඳින් අතුගාලි ඉවත් කිරීමත් කරන්න පුළුවන්. ඒ ආකාරයට අපිට පුළුවන් මේක තියෙන හානි තරමක් කල්පනාකරණය කරගන්න. ඊට අමතරව අපි වගා මාධ්‍ය සකස් කරනකොටම ඒකට වේලගත් ගඳපාන කොළ එහෙම නැත්නම් කොහොම කොළ වගා මාධ්‍යයට මිශ්‍ර කරලා මේ වගා මාධ්‍ය සකස් කිරීමෙන්ත් අපිට පුළුවන් මේ කෘමි හානි පාලනය කරගන්න. ඊට අමතරව අපි දැන් නිතර සඳහන් කරා මේක ජල සම්පාදනය හොඳින් කරන්න ඕනේ කියලා. නමුත් අනවශ්‍ය විදිහට ජල සම්පාදනය කරන්න ගිහිල්ලා ජලය වැඩි වුණොත් අපි මේ දකින කුඩා බිම්මල් කැකුළු කහපාට වෙලා කුණු වෙලා යන්න පුළුවන්. ඒ ගැනත් අපි අවබෝධයක් තියාගෙන තමයි මේක ජල සම්පාදනය කරන්න ඕනේ. ඊට අමතරව අපි අර කලින් සඳහන් කර බීජ ඖෂධණයට සූදානම් කරලා තියෙන වගාමළු ඒ අවස්ථාවට ලබා ගන්නකම් ඒවා අපි පත්‍ර කොළ වලින් වහලා තියාගන්න ඕනේ. එතකොට අර වෙන වෙන කුමීන් ඇවිල්ලා ඒ මත බිත්තර දාන එක අපිට අවම කරගන්න පුළුවන්. අපි මේ විදිහට ගඳපාන එහෙම නැත්නම් ලැන්ටානා පත්‍රය අරගෙන මේ පත්‍ර ජලයේ ලීටර 1කට ග්‍රෑම් 100ක් වෙන විදිහට තමයි අපි ගන්න. මෙතන අපි ජලයේ ලීටර 16ක් පාවිච්චි කරන හින්දා පත්‍ර කිලෝ 1යි ග්‍රෑම් 600ක් මේ විදිහට බ්ලෙන්ඩර් කරගෙන එහෙම නැත්නම් මිරිස් ගලේ කොටාගෙන ඒක අවශ්‍ය ජල පරිමාවේ දිය කරගන්න එක මුලින්ම කරන්න ඕනේ. මේ විදිහට අපි ජල පරිමාවට දාලා දිය කරගෙන ඒක පෙරාගෙන ඊට පස්සේ තමයි අපි අපේ දිය රසින යන්ත්‍රයක් මගින් මේ වගා මළු වලට ස්ප්‍රේ කරන එක කරන්න ඕනේ. ඒකට මේක අපි කරන්නේ අපේ බිම්මල් දවස ගන්න උදේට අස්වන් නෙලුවට පස්සේ ඒ අස්වන් නෙලන ලද වගා බඳුන් වලට තමයි මේක ස්ප්‍රේ කරන්නේ. එතකොට අපේ කුමී හානි ඇතිවීම සහ වෙනත් ආසාද නැති වෙන එක වළක්වා ගැනීම හැකියාව තියෙනවා. මේ විදිහට අස්වැන්න නෙලල අවසන් කරාට පස්සේ හෙට අස්වැන්න නෙලන බිම්මල් වලට වැදුනට කමන්නේ මේ හොඳින් වගා මළු සහ කට තෙමෙන විදිහට මෙහෙම ගඳපාන එහෙම නැත්නම් ලැන්ටානා පත්‍රිස්ම ස්ප්‍රේ කරගන්න ඕනේ. ඒකට මේක හැමවිටම ගඳපාන සපයා ගැනීමේ අපහසුතාව තියෙනවා නම් වෙළඳපොලේ තියෙනවා කොහොම නිස්සාරකේ මෙලදී අරගෙනත් මේ විදිහටම අපිට කරලා කුමීහානි වළක්වා ගන්න පුළුවන්. මේකෙදි අමතරව අපිට අස්වැන්න වැඩිවීමකුත් අමතර ප්‍රතිලාභයක් විදිහට අපිට ලැබෙනවා. මේක මේ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ